ඉතින් ඔයාලා මගෙන් නිතරම අහන දෙයක් තමයි ඔයා ෆැබ්‍රික්ස් ගන්න කොහෙන්ද කියලා. ඉතින් මම අද ඔයගලන් එක්කන් යන්නම් මම ෆැබ්‍රික්ස් ගන්න තැන් වලට. ඉතින් අද සෙනසුරාදා දවසක් 11:04 වෙලාව උදේ. ඉතින් මම මගේ බඩු ටික ලෑස්ති කරගෙන මම පමුණට යන්න හදන්නේ. ඉතින් ඒ අද්දි මම ගොඩාක්ම බඩු ගොඩාක් කරා යන්න නැහැ. ඒ නිසා පොඩි පොඩි දේවල් ටික මට අත්‍යවශ්‍යම දේවල් ටික සැනිටයිස් එක, ෆෝන් එක, එතකොට පවර් බැංක්, ඒ වගේ දේවල් අත්‍යවශ්‍යම දේවල් ටික විතරයි අරගෙන යන්නේ. ඒ වගේම මම මගේ ගමන් බිමන් වලට පාවිච්චි කරන බස් එක. ඉතින් මම බස් එකේ යනවා. ඉතින් කියන්න ඕනේ මේ වීඩියෝ එකේදී ඔයගලන්ට මං ගන්න රෙදි ගන්න කොයි වගේ තැන් වලින්ද, ඒ වගේම ගොඩක් විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගලන්ට වැදගත් වෙන දේවල්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ පමුණට ඇදි සල්ලි අතේ තියාගෙන යන්න ඕනේ. මොකද ගොඩක් දෙනෙක්ව කාඩ් පේමන්ට්ස් නැහැ. ඒ නිසා අපි සල්ලි අතේ තියන් ගියාම ඒගොල්ලන්ටත් පහසුයි අපිටත් පහසුයි. නැත්තම් පමුණු වෙනදලා ගොඩක් දුර එන්න ඕනේ ATM මැෂින් එකක් හොයාගෙන. ඒ නිසා සල්ලි අතේ තියාගෙන යන්න. ඉතින් මම සාමාන්‍යයෙන් පමුණුවට ගියාම හැමතැනම ඇවිදලා බලනවා මට ඕන දේවල් තියෙනවද, අඩුවට කොහොමද ගන්න තියෙන්නේ. ඒ වගේ මම බලනවා මම ගොඩක්ම පමනට මෙන්න මේ රේන්ද ගන්න. ඔයගලන් දන්න අතර මුස්ලිම් කට්ටියගේ කඩ වගේක් තියෙනවා ඔහොම පමනට යදී අතුල් පාරක. එතනින් තමයි මම ගොඩක් වෙලාට රේන්ද ගන්න. මේක මොකද්ද? මේ විස්කෝස්. මේ කපන්න. විස්කෝස් එකද? කපන්න කියලා රිසෙට් එකෙන් දෙනවා. මේ කීයද මීටර එක? මේක 400 තමයි. අර පීස් හතරම ගන්න ඕනේ. පීස් හතරම ගත්තත් 400ද? අඩුපාඩු දාලා. ඉතින් දැන් ඉස්සරට වඩා ගොඩාක් රෙදිවල මිල ගණන් වැඩි වෙලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි විස්කෝස් එකක් ගත්තේ 200 ගානට 300 ගානට වගේනේ. දැන් විස්කෝස් එකක් 450ක් වගේ වෙනවා මීටර එකම. ඉතින් ඒ නිසා ගොඩක් අමාරුයි මේ දවස්වල ෆැබ්‍රික් ගන්න. සහ ගොඩක් ගොලන් දන්නවත් ඇති. ඉතින් සාමාන්‍ය අපි කස්ටමර් කෙනෙක්ට ඇඳුමක ප්‍රයිස් කියා ගන්නත් අමාරුයි ඒ තරම් මිලකට ඇඳුමක් රෙදි ගත්තට පස්සේ. ඉතින් මේ තියෙන ඔයගලන් දැකලා මසරාටි කියන මේ මසරාටි එක පිය 700කට කිට් වෙනවා මීටර එක. ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ ෆැබ්‍රික්ස් ගද්දී එකම තැනකින් ගන්න එපා. මිල ගණන් අහන්න දෙතුන් තැනකින්ම මිල අහලා ෆැබ්‍රික් එකේ ක්වලිටි එකත් බලලා හොඳ තැනකින් ගන්න. ඉතින් මම මේ පමුණුවට ගිහිල්ලා ඊට පස්සේ පිටකොටුවට ගියා වෙන දවසක. ඊට පහුවදා මම ඉරිදට තමයි පිටකොටුවට යන්නේ. මොකද ඉරිදට මම යන ෂොප් එක ඇරලා තියෙනවා. ඒ නිසා ඉරිදට යනවා. සාමාන්‍ය පිටකොටුවට යනනම් ඉරිද වගේ දවසක් තෝරගන්න එපා. හැබැයි ඉරිද දවසක ගියහම අපිට නිදහසේ ෂොපින් කරන්න පුළුවන්. ඒ වුණාට ගොඩාක් කඩවල් වහලා තියෙන ඉරිදා දවසට. ඉතින් ඒ නිසා ගොඩක්ම පිටකොටුවට යනවා නම් සෙනසුරාදා වගේ යන එක හොඳයි. හැබැයි ගොඩක් කට්ටිය වැඩි. ඉතින් මේ තියෙන්නේ අර මූස් ක්‍රේප් කියන ෆැබ්‍රික් එක තමයි මම කලින් පෙන්නුවේ. ඉතින් ඒවත් හරිම ගණන් වැඩි වෙලා තියෙනවා. තව දෙයක් තමයි මම පිටකොටුවට ගියාම දෙවෙනි හරස් වීදියෙන් තමයි ෆැබ්‍රික් ගන්න. එක කඩේකින් කියලා නැහැ. දෙවෙනි හරස් වීදියට ගියාම ඒ හරිය ඔක්කොම රෙදි කඩවල් තමයි තියෙන්නේ. ඉතින් මම ඒව එකෙන් තමයි රෙදි ගන්න. අර කඩවල් කිහිපයක් තියෙනවා. ඒ ළඟට යද්දි මම බලලා ඒ රෙදිවල මිල ගණන් වෙනස්කම් බලලා තමයි මම ඒ වෙලේට තමයි ගන්න. ඒත් එක්කම රතුපල්ලිය පහු කරගෙන ටික දුරක් යද්දී ඔය සාරීස් තියෙන ලේන් එක පහු වුණාම පස්සේ ලේන් එකක් තියෙනවා. ඒකෙත් ෆැබ්‍රික්ස් ෂොප්ස් කීපයක් තියෙනවා. ඒ වගේනොත් මම ගන්නවා. ඉතින් අද මම මේ පිටකොටුවට ආවේ චුට්ටක් හවස් වෙලා. මේ වෙන දවසක් මට දවස හරියටම ඔයගලන්ට රෙකෝඩ් කරගන්න බැරි වුණා. මං ඔෆිස් එකෙන් පස්සේ තමයි ආවේ මගේ යාළුවෙක් එක්ක. ඉතින් ඔයගලන් තනියම මේ වෙලාවට පිටකොටුවට යන්න එපා. ගියත් ඔයාගේ බෑග් එකේ ඒ දේවල් ගොඩක් පරිස්සම් කරගන්න. ඒ වගේම තමයි මේ වගේ වෙලාවට ගියහම ගොඩක් කඩවල් වහන වෙලාව. ඉතින් උදේ ඉඳන් ඔයගලන් වැඩ කළ වැඩ කළ අපි හවසට ඒ වෙලාවට යදී සමහර වෙලාවට අපි ඉල්ලන දේ ඒගොල්ලන්ට දෙන්නත් එහෙම උමනාවක් නැහැ සමහර වෙලාවට. මොකද ඒගොල්ලත් ගොඩක් මහන්සි වෙලා ඉන්න නිසා ඉතින් අපි මානුෂයේ දේවල් ගැනත් හිතන්න ඕනේ. ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ මේ වගේ හවසට යද්දී ගොඩක් ඇතුල් තැන්වලට යන්න තියෙන පාරවල් වල යන්න එපා. මම මේ ගන්න බඩු ගන්න කඩේ පාර අයිනේ වගේ තිබුණේ.
ඒ නිසා තමයි මම මේ වෙලාවට ගියේ. ඉතින් ඒත් එක්කම ඔයගලන්ට මොනවා හරි ගැටලු තියෙනවා නම් දැනගන්න මට කමෙන්ට් එකක් දාන්න. මම ඒ වගේම පිටකොඩුව ගැන තවත් වීඩියෝ එකක් මිට කලිනුත් කරලා තියෙනවා. ඉතින් ඒකේ ලින්ක් එකත් මම දාලා තියන්නම්. එතකොට ඔයාට ඒවත් බලන්න පුළුවන්. ඉතින් මම සාරිස් ගන්න තැන් ඒ වගේ තැනුත් වීඩියෝස් කරලා තියෙනවා මීට කලින්. ඒවත් ඔයගලන්ට අවශ්‍ය නම් බලන්න පුළුවන්. දැන් අපි බලමු හවස 6න් පස්සේ පමුණේ තත් එක කොහොමද කියලා. අද මම ඔයගලන්ට වීඩියෝ එකේ පෙන්වන්න හිතුවා. දැන් වෙලාව 4:41. මම තව විනාඩි 5කින් වගේ ඔෆිස් එකෙන් එළියට යනවා. හේතුව මට හදිසි ඕඩර් එකට රේන්ද වගේක් ගන්න ඕනලා තියෙනවා. ඒ රේන්දේ තියෙන්නේ පම්බුණුවේ. ඉතින් පම්බුණුවට යන්න ඕනේ දැන් මෙතන ඉඳන් යද්දි සමහරට පැයක් විතර යයි 6 වගේ වේ පම්බුණුවට යද්දි. ඉතින් මම හිතුවේ දැන් අපි හැමතිස්සෙම උදේටනේ පම්බුණුවට යන්නේ. උදේම දවල් ඒ වගේනේ. දැන් හවසට ගියාම කොහොමද කියලා ඔයගලන්ට පෙන්වන්න ඕන වුණා. මට මම පිටකොටුවට ගිහලා නම් ඔයගලන්ට වීඩියෝ එකක් කරා. ඒක ඔයගලන්ට දැනට මම දකින්න ඇතිනේ. ඉතින් දැන් මම පෙන්වන්නේ හවසට පම්බුණුවට ගියාම පස්සේ කොයි වගේද ඒ කඩවල් ඇරලාද අපිට යන දේවල් ගන්න පුළුවන්ද. ඒ වගේ මොකද දැන් මහානායම මේ channel එකේ ගොඩක් ඉන්න හින්දා මට හිතුණා ඒගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙයි කියලා මේ වීඩියෝ එක. ඉතින් දැන් මම ඔෆිස් එකෙන් යන්න ලෑස්ති වෙන්නේ. මේ බලමු කොහොමද කියලා. ඉතින් සුපුරුදු විදිහටම බස් එකට නැගලා මම බස් එකේ යන තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ ටයිම් එකට ගොඩාක් ට්‍රැෆික්. ඉතින් ඒ නිසා චුට්ටක් පරක් වෙනවා. චුට්ටක් නෙමෙයි පැයක් විතර පරක් වෙනවා විනාඩි 10ක වගේ ගමන. ඉතින් දැන් මම පමුණුවට ආවා. ඉතින් අර සාමාන්‍ය තත්ත්වේ වෙනදා තියෙන අර ගොඩාක් මිනිස්සු ඉන්න තත්ත්වේ නැහැ. හරිම අඩුයි. හරිම අඩුයි කියන්නේ නැතිම තරම්. ඒ වගේම ගොඩාක් අය කඩවල් අයින් කරගෙන යන්න ලෑස්ති වෙනවා. ඉතින් මෙතනදී ඔයාලට මට කියන්න තියෙන්නේ පමුණුවට එනවනම් හවස 6න් 5න් පස්සේ එන්න එපා. උපරිම හවස 4ටවත් එන්න බලන්න. එහෙමත් නැත්නම් උදේ මෙන එක තමයි හොඳ. මොකද ඔයා කට් පීසස් එහෙම ගන්නව නම් තේරිච්ච ඒවානේ හවස වෙනකොට තියෙන්නේ. ඒ නිසා උදේ මෙන එක ගොඩක් හොඳයි. තව දෙයක් තමයි වීඩියෝ එක මැදදී කියන්න තිබ්බ දෙයක් තමයි මේ ගොඩක් දෙනෙක් අහයි පිටකොටුවට සාපේක්ෂව පමුණුවේ රෙදි කොළ ගණන් කොහොමද කියලා. ඉතින් මට මගේ අත්දැකීම අනුව නම් පිටකොටුව පමුණුවට වඩා රෙදි ගණන් අඩුයි. ඒ කියන්නේ රුපියල් 10කින් හරි අඩුයි. පමුණුවේ ටිකක් වැඩි. අර කට් පීසස් තියෙන තැන්වල නම් අඩුවට තියෙනවා. ඒ තැන්වල නම් අඩුවට ගන්න පුළුවන්. ඉතින් මට අද මේ වීඩියෝ එකේ ඔයගලන්ට කියන්න ඕනුනේ හවස් වෙලා එනවනම් රෙදි ගන්න, හවස් වෙලා එන්න එපා කියන එක. මොකද මගේ අත්දැකීම එක්ක මට හිතුණා මේක ඔයගලන්ට කිව්වොත් හොඳයි කියලා. මොකද මගේ channel එකේ ගොඩාක් රෙදි මහානායන ඉන්නේ. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙයි කියලා හිතුණා මේ වීඩියෝ එක. ඉතින් වීඩියෝ එක අවසානයේදී මට කියන්න තියෙන්නේ ඔයගලන්ට පුළුවන් නම් ෆැබ්‍රික්ස් ටිකක් වැඩිපුර අරන් තියාගන්න. ඒ අපි ආත්මාර්ථකාමී වෙනව නෙවෙයි. මොකද දැන් මේ සතිය 400ට ගත්ත එක ඒ පීස් එකෙම ඒ ස්ටොක් එකෙම අපි ලබන සතිය ගන්න ගියොත් 550ක් කියලා ඒගොල්ලන් කියනවා. ඉතින් ඒගොල්ලන්ට හිතූ මතයට ෆැබ්‍රික්ස් වල මිල ගණන් අපිට කියනවා. සමහර තැන්වල එහෙම කරන්නේ නැහැ. ගොඩක් තැන්වල එහෙම කරනවා. ඉතින් ඒ නිසා තමයි කිව්වේ මම කලින් වැඩිපුර අරන් තියාගන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් මොන හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපුවාල හැමෝටම සෝති.